Sirudin ada mau ibu an kila anik roshan brok skin channel kita sirudin aku saat dari ngadu tahu sih pilih kan api ada katakan ada last view lainnya api bahu kali aktif sih katakan bahu matru kawal dan bahu mau karali itu yang lati no eva e matru kawal tulen bahu mau dinik dan katakan no eva game api ada haskar bahu yang menatang api gina but tena api mama mitra kami membuat buku video sekarang latihan ya bagaimana mulai ke suami nah selama mereka itu mulai kau na tawa tawa pilih saat mereka itu mulai kau na bukan tapi mereka mulai kau ini api laba projen laba gini masa dah mana ini api bau tuh hati itu putra jen nah sekitar dharma api anukampa yang kalpana kerana mana melo ke sam kini itu mereka dharma itu tamang jiwit itu aragena Ewa gi mu darmi tamang ji wite da argana tamang gi miyana sasara gamanu mi widina duking nida haswi mu desa tamai ape bala portu di ni tukuda mi hima nida haswi ndana mi budrayan nahasi loki budrayan nahasi nama pahala wela e darmi desa na kara pasi e darmi ada kaling kaling kala da kene kaling kala da ike ika bibida matawa da wila mi darmi pikurti karna පිරිසක් ඉදිරියට කරලීට ආවා. ඉතින් ඒ වගේ පිරිස් බොහෝ ඇවිල්ලා තියෙනවා. මෑත කාලයේදී අවලෝකයේ කේසර කියන බෝධිසත්වරු ආවා. ඒ වගේම තව විශ්ව බුද්ධලාව, පුස් බුද්ධලාව මේ වගේ විශාල පිරිසක් තව ඉන්නවා, තව පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒ පිරිසට මුලින්ම ඒ ආපු තැනින්ම ඒවට නීත්‍යානුකූලව කටයුතු කරලා ඒ වගේම මහසංග්‍රහණි මුල් වෙලා ඒ වගේම ඒවට බලධාරීන් මුල් වෙලා මේ කටයුත්ත නැති කළා දැන් මේ වගේම මේක දැන් මේ පිළිලය දැන් මේ පිළිලයට තමයි බොහෝ කාලයක් තිස්සේ මේ ඇවිල්ලා තියෙන පිළිලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අමු අමුයින් විකෘති කරනවා ඒ වගේම විකෘති කරලා හඹ කරන මාර්ගයක් තමයි ඉන්නේ ඔය සීයක් නැතුව සීපතක් නැතුව තමන්ට හිතිචි තැම්පෙන්න පෙන්න ඒ වගේම ධර්මය ඛණ්ඩණය කරලා විකෘති කර කර යන අවුරුදු 15ක් තිස්සේ අපි මේක ගණන් ගත්තේ නෑ වගේ පැත්තකට දාලා තිබ්බා මේවා කවදා හරි නැති වෙයි කියලා. නමුත් බලන් යනකොට මේක මහා රූක්සක් විදිහට පත් වෙලා තිබුණා. ඉතින් මමත් මේකට බොහෝ කාලයක් තිස්සේ කතා කරනවා. දැන් මේක කල්ලියට ඇවිල්ලා තියෙනවා. ඒ කල්ලියට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් නිකායේ ස්වාමීන් වහන්සේලා හතර නම එනම් ප්‍රධාන ස්වාමීන් වහන්සේලා හතර නම මේකට ආඥාවක් පනවලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඒ ධර්ම විකෘති කරන නිවන බලන්නේ ඒ සවිනාසයට මේ වැරදි මේ වගේ වැරදි ත්‍රිපිටකෙ උල්ලංඝනය කරනවා ත්‍රිපිටකෙ උල්ලංඝනය කරලා තියෙනවා බොරුවට මිනිසුන්ව ධර්මය වෙනස් කරලා තියෙනවා ස්ථාන බොරු කරලා තියෙනවා බුදුරජාණන් මේ බෝසත්යන් වහන්සේ ඉපදිතයන් කියලා වෙනස් කරලා තියෙනවා මේවට උන්වහන්සේලා දැන් නීති මාර්ගයට යන්න කියලා රජයෙන් ඉල්ලලා තියෙනවා දැන් ඉතින් රජයේ ජනාධිපතිතුමාටම ලියුමක් යවලා තියෙනවා මේ කෙනා සමන ප්‍රතිරූපක කෙනෙක් මේ කිනා වටේ ඉන්න අය මොකද කරන්නේ කියලා මේ ධර්මය විකෘති කරනවා කියලා මම ඒ වටේ ඉන්න අයටත් කියන්න ලෑස්ති ඇත්තටම කිව්වොත් මේ ඔබලා ඒ සීළු දෙනා ඔබලා ඔය සීළු දෙනාම කරගත්තේ මහා අකුසලයක් ඒ වගේම මහා විනාශයක් ඒින්ද මට පේන විදිහට ඔය කිසිම කෙනෙකුට ධර්ම දැනුමක් නැහැ කවුරු හරි කියපු දේ මොනම වැරදි කරත් මොන වැරද්දක් කිව්වත් ඒක හොයාගෙන ගිහිල්ලා තමන්ගේ පැවැත්ම සඳහා කියන දෙයක් තමයි ඔය කට්ටිය සංවිධානය කරගෙන තැන් තැන් වල සංවිධානය හදාගෙන ඔය මීරිගම කියන පරම නිබ්බාන ආයතනය කියන හදාගෙන තියෙන පරම වැරදි ධර්ම විකෘති ආයතනයක් හදාගෙන මේ විදිහට මේක මේ ගිහිලා තියෙන දැන් අපි ඒක අපි දැන් මේ කටයුත්ත නිරන්තරයෙන්ම අපි කතා කරලා ඉතින් අපි අපෙන් ගොඩක් දෙකින් කහනවා දැන් ඔබලා එහෙම මේ ධර්මයේ වැරදි කියනවනම් මේ එහෙනම් ධර්මයේ කියන්නකෝ ධර්මයේ කියන්නකෝ නිකන් බොරුවට එක එක දේවල් කියන්න එපා අපේ අරිහතුන් වහන්සේට මේ සිව්පිලිස්සීමියා මහරහතන් වහන්සේට දොස් නගන්න එපා එහෙනම් ඔබලා ධර්මයේ කියන්නේ කියලා ධර්මයේ කියන්න ඉස්සරලා ධර්මයේ කියන්න ඉස්සරලා ඕන තරම් අපේ රටේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා අප මමත් ත්‍රිපිටකය සම්පූර්ණ කියවලා තියෙන කෙනෙක් හැටියට ත්‍රිපිටකයේ කොතනද වැරද්දක් තියෙන කියලා තමන්ගේ ජීවිතයට ගලපලා බලපුවාම මේ ත්‍රිපිටකයේ කොතනක්වත් වැරද්දක් නැහැ කියන එක හරියට නිර්මල ධර්මයේ විශ්වාස කරන කෙනෙක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවලා තියෙන කෙනෙක්ද ධර්ම විනය කියලා තියෙන කෙනෙක්ද හරියට තමන්
ඒක දන්නවා. ඉතින් එතකොට ඕනම කෙනෙකුට ඉගෙන ගන්න නම් බුද්ධ ජාති ත්‍රිපිටකයේ තියෙන ඒ ත්‍රිපිටකය අරගෙන බලන්න ඕන. අපි මේ ඊට ඉස්සෙල්ලා මේ මිනිස්සුන්ගේ මොළවල තියෙන ප්‍රශ්න ටික මිනිස්සු ඇදිලා ගිහිල්ලා මිනිස්සු විකාරද අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙන මොනවා හරි දෙයක් කියවොත් එතෙන්ට යනවා. ගිහිල්ලා ඒක විමසන්නේ නැහැ. විමසන්නේ නැතුව මේ මොකද කරන්නේ? මේ කටයුත්ත තමන් අර මේ බිලාල සූත්‍රය වගේ මිනිහෙක් පණ පිටින් ගිල්ලා වගේ පණ පිටින් ගිල්ලා වගේ අන්න එය ආසාවක් පූසෙකට හැදෙනවා වගේ මිනිහෙක් පණ පිටින් ගිල්ලා විනාශ වුණා වගේ තමන් ගෙඩි පිටින් ගිලින්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ තමන් විනාශයට දන්නේ නැතුව ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අපි කියන්නේ ඉස්සරලා ධර්මයේ මොකද්ද අපි කියන්නේ ඉස්සරලා ධර්මයේ තමන්ට ආහඬ ඕන තරම් දෙනවා. මොකද මේ රටේ ධර්මයේ ඕන තරම් ගහිනවා. නිර්මල ධර්මයේ තමන්ට තෝරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒක තමන්ගේ ජීවිතේට ගලප ගන්න බැරි තත්ත්වයක් නිසා තමයි ඔය වගේ මගඩි තැන්වලට ගිහිල්ලා තමන් අහුවෙලා තමන්ව රවට්ටන තැන්වලට ගිහිල්ලා ඕන තරම් අහුවෙලා තමන් විනාශයට පත් වෙන්නේ. ඕකේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සාමාන්‍ය එකක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ සුළු දෙයකින් වැරදුණු සතර පය වලටම යන්න. ඉතින් සතර පය වලට යන්න බුදු මේ සාමාන්‍ය දෙයක් විකෘති කළා වගේ නෙමෙයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එක කෙනෙකුට වෙනස් කරන්න බැ. දෙවි මිනිසුන් කිසිම කෙනෙකුට ඒ ධර්මය වෙනස් කරන්න බැ. ආව බුදු කෙනෙකුට වෙනස් කරන්න බැ. මොකද බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ ඒ මොහොන් වදාළේ ලෝකේ තියෙන සත්‍යයක්. ඉතින් ඒ සත්‍ය කාටවත් වෙනස් කරන්න කවුද අපි? ඉතින් ඒ නිසා මෙච්චර කාලයක් අපි කතා කරේ තේ නිසා දැන් අපි බලමු දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලාගේ නිවුස් එක ඔයාලා මම මුලින්ම දා මේ බල මේ දාන් දැම්මා මේ මුලින්ම දානවා. ඉතින් මේ නිවුස් එක ඔබලා බලන්න මේ පත්තරේ නිවුස් එක තියෙනවා. ඉතින් මේ නිවුස් එක ඔබලා දකින්නත් ඇති. ඒතර මේ ස්වාමීන් වහන්සේලා දැන් රටේ ඉන්න ජනාධිපතිතුමාට කියලා තියෙනවා මේකට නීත්‍යානුකූල මාර්ගයක් ගන්න දැම්ම කියලා. අපි බලමු අනිත් අයට නීත්‍ය අනුකූල මාර්ගයක් ගත්තා වගේම මෙයාටත් මේ නීත්‍ය අනුකූල මාර්ගයක් ගනීද කියලා. එහෙම නොසිටියොත් අපි මේක නිරන්තරයෙන්ම අතාරින්නේ නැහැ. අපි නිතරම මේක අත ගැන කතා කරනවා. මොකද අන් අයට විතරක් මේක ධර්ම විකෘතියයි කියලා ඒකට කටයුතු කළා නම් අනිත් අය හිරේ පව දැම්මනම් මේක අනුමමයේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විකෘති කරලා තියෙන බොහෝ කාලයක් තිස්සේ. ඉතින් මේ මෙවන බලන්නේ ඒ ස්වාමීන් වහන්සේ කරලා තියෙන මහා අපරාධයක්. ඒ වගේ මිනිස්සුන්ගේ මිනිස්සු තනි කරම සතර පායට වැටෙන්න පුළුවන් සතර පායටම ගෙනිහිලා තියෙන්නේ. මොකද ධර්මයේ විකෘති කරලා ධර්මයේ විකෘති කරලා කවදාවත් අපිට නිවන් අවබෝධ කරන්න බෑ. ධර්මයේ ඛණ්ඩණය කරලා අපිට නිවන් අවබෝධ කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්මල ධර්මයේ ඒ වගේම සද්ධායෙන් පිළිගනගෙන තමන්ගේ ජීවිතයට ගලපලා අන්නේ මාර්ගයේ ගියොත් ආරසංග මාර්ගයේ ගිහිලා පටිසෝපද තේරුම් ගත්ත අවබෝධ කරගත්ත දවසට ආරසංග මාර්ගය අවබෝධ කරගත්තට පස්සේ පටිසෝපද නැති කරාට පස්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ වෙනසක් නැව වුණ බුදු ජාති ත්‍රිපිටකේ ඕන තැනකින් අරන් බැලුවොත් ඒවා මේ ධර්මයේ මේ විදිහටම කවදාවත් වෙනසක් නැතුව මේ විදිහට මොකද මේක මේ වැටකයස්ම බීලා මහරහතන් වහන්සේලා මේ ත්‍රිපිටක කටපාඩමින් ගෙනලා මේක ගන්ධාරූඪ කලේ මේ වගේ එදා ඒ ත්‍රිපිටකයට හානි වෙනකොට ත්‍රිපිටකයේ මහරහතන් වහන්සේලා කොමතක තියාගන්න බැරි වෙන මහරහතන් වහන්සේලා නැති වෙලා යනකොට එතකොට මේක කවුරුත් මේ විදිහට රකින්න බෑ. මුඛ පරම්පරාවෙන් ගෙනල තමයි මේක මහරහතන් වහන්සේලා එකතු කළා. මේක ගන්ධාරූඪ කලේ. ඉතින් ඒ නිසා මේ ධර්මය විනාශ කරන්න කලින් කලට කෙනෙක් ආවට මේවට සද්ධාවන්ත පිරිසකුත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පුරුදු කරන පිරිසකුත් මේකට ඉන්නවා. ඉතින් ඒ නිසා අද අපි බලමු මේ අය දැන් මොකද්ද මේ දැන් නීති අනුකූලව මොකද්ද කරන්න කියන එක. දැන් ස්වාමීන් වහන්සේලා නිකාය ස්වාමීන් වහන්සේලා අතර නම මේකට රජයට කියලා තියෙනවා. මේක ඒ කාන්තේම මේ වැරදි තියෙනවා මේ වැරදි තියෙනවා. එතකොට ධර්මයේ විනාශ කරලා තියෙනවා, ධර්මයේ ඛණ්ඩනය කරලා තියෙනවා, බුදුරජාණන් බෝසත්යන් වහන්සේගේ ප්‍රදේශ වෙනස් කරලා තියෙනවා, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මවට හානි කරලා තියෙනවා, පියාට හානි කරලා තියෙනවා, ඒ වගේම ඒ සිද්ධාස්ථාන වලට හානි කරලා තියෙනවා, ඒ වගේම තව ඒ ඇයට එක එක දේවල් තියෙනවා, ඒ වගේ මුදල් හම්බ කරලා තියෙනවා. මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයක් ඒව නීත්‍ය අනුකූල පැවැත්තක් නැහැ කියලා කියලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයකින් ලියුමක් හදලා ඒ වගේම රජයේ ප්‍රධාන ජනාධිපතිට මේකට නීති මාර්ගයකට එන්න කියලා තියෙනවා. ඉතින් බලමු අපි දැන් මොකද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි රාජ්‍ය නාලිකාවක් තියෙනවා. ඉතින් සමහර වෙලාවෙ විද්‍යා දෘෂ්ටිකායගේ සම්බන් කියාගෙන ඇවිල්ලා ඒ වගේ දේවල් රාජ්‍ය නාලිකාවලුත් අපි කරනවා දැකලා තියෙනවා. එක එක මහාචාර්යවරු ගෙනල්ලා ඉතින් ඒවා රාජ්‍ය විසින් මේවට අනුබල දීලා මේවා කරන නිසා මොනවා වෙයිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි මේක ඉදිරියට දිගටම කරගෙන යනවා. මේ වගේ බුද්ධ ශාසනය විනාශ කරන්න දෙන්න බෑ. මොකද බුද්ධ ශාසනය විනාශ කරන්න දෙන්න අපි නිහඬව හිටියොත් එහෙම මේ අය නිහඬව හිටපු නිසා තමයි මෙච්චර කාලයක් මේ විනාශය කළේ. ඒ නිසා
අපි බලමු දැන් මොකද ඉස්සරහට වෙන්නේ ඒ වෙන දෙයට අපි ඉස්සරහට මොකද කරන්න කියන එක අපි බලලා මේ ධර්මය ආරක්ෂා කරගන්න මහා සංඝ රෝලණ්ඩේ මම හැමතිස්සෙම ඉල්ලන්නේ මහා සංඝ රෝලණ්ඩේ මේකට කැප වෙලා දැන් ඇවිල්ලා තියෙනවා ඒ වගේම සද්ධාවන්ත පිරිසක් ගිහි පිරිසකුත් මේකට දැන් එකතු වෙලා තියෙනවා ඒ නිසා මහා සංඝ රෝණ මූලික වෙලා මේ කටයුත්ත කරලා අපි ධර්මය ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතීතේ ඉන අනාගතේ වර්තමානයේ දැන් අතීතේ ඉඳලා මහරහතන් වහන්සේලා මේක මහා සංඝ රෝණ ආරක්ෂා කරගත්තා වර්තමානයේ මහා සංඝ රෝණ මේක විදිහට වත්ලා ආරක්ෂා කරනවා අනාගතේදී මේ ධර්මයේ මේ විදිහටම තියලා අපේ පින්වත් පිරිසර ලෝකේ දුක් විඳින පිරිසට මේ ධර්මෙ පුහුණු කරන්න ඉතුරු වෙයි කියන එක අපි කියන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ විදිහට අපි ඔය ගලාන යන දුමුත් මේක ඉතුරු වෙන්නේ නැහැ. ධර්ම අතුරු දහම් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරු දහම් කරන්න මේ අය කරන මේ වැඩපිළිවෙල ගැන සියලු දෙනාම දැන් ඇස් අරගෙන බලන් ඉන්නවා මොකද්ද මේකට වෙන්නේ කියලා. ඒ නිසා මහා සංගරුවන දැන් ඇස් නිරන්තරයෙන්ම මේක බලාගෙන ඉන්නවා. දැන් මොකද කරන්නේ කියලා. ඉතින් අපි බලමු ඉක්මනට මොකටද මේකට වෙන තීන්දුව කියලා. මේක යට ගහන්නේ නැතුව මේකට මේ තී මේ මේක යට ගහන්නේ නැතුව මේකට නිත්‍යානුකූල පිළිවෙලක් ගේන්න ඕනේ කියන එක තමයි මම රජයනුත් ඉල්ලා සිටින්නේ. ඒ වගේම බලධාරීන්ගෙත් ඉල්ලා සිටින්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.